ඇත්ත වෙන් නීලකන නොදකින පැත්ත මේ වෙලාවේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දැන් මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරලා නාම යෝජනාත් කැඳවලා සියල්ල අවසන්. හැබැයි මෙහි තීරක බලය තියෙන්නේ ජනතාව වන ඔබේ අතේ. හැබැයි ඡන්දදායකයන් එහෙම නැත්නම් ජනතාව හැටියට ඔබේ තීරක බලය, ඔබේ අයිතිය ඔබ පාවිච්චි කළාද? මෙච්චර කාලයක් තුලදී ඡන්දදායකයන් හැටියට ඔබ මොනවද කළේ? සමහර විටක අපි ගත්තොත් මේ දෙ තිත්ත වුණත් ඇත්ත කියන්න ඕනේ, මේ රටේ ඡන්දදායකයා එක අතකින් ගත්තොත් බොහෝ දෙනෙක් ඉතාමත් මෝඩයි. ඒකට හේතුව තමයි මේ ඡන්දදායකයන් හරියට පුරුෂ ලිංගය වගේ. ඒ කියන්නේ අපි කතා කළොත් ඡන්දදායකයා කියන්නේ කොච්චර හංගගෙන හිටියත් ෆීල් වෙනකොට එළියට එනවා. ඒ නිසා තමන්ගේ ඡන්දදායකයා හැටියට තමන්ට කිසිසේත්ම තමන් කැමති පක්ෂය, තමන් කැමති පුද්ගලයා අත්හරින්න මොන වරද කළත් අත්හරින්න ඔවුන් සූදානම් නැහැ. ඒක මේ රටේ ඛේදවාචකයට හේතුවක්. ලෝකේ දියුණු රටවල ඡන්දදායකව කවදක්වත් එහෙම හිටියේ නැහැ. ඔවුන් රටේ ප්‍රතිපත්ති, රටට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති මත තමයි ඔවුන්ගේ ඡන්දේ භාවිතා වෙන්නේ. ඉතින් නමුත් ලංකාවේ එහෙම නැහැ. ලංකාවේ අර මම මුලින්ම කිව්වාගේ ලංකාවේ ඡන්දදායකයා හරියට පුරුෂ ලිංගය වගේ. ඒ වගේම තමයි ඡන්දදායකයා වහල් භාවයට හරි කැමති. ඒ වගේම තමයි ඡන්දදායකයා ඡන්දේ සලකුණු කරන්න බොහෝ වෙලාවට තීරණය කරන්නේ පුද්ගලික ඇරියස් මත. දැන් මම මුලින්ම කිව්වා වගේ අපි ගත්තොත් තමන් ගොඩක් වෙලාවට ඡන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ පුද්ගලික ඇරියස් මත. ඒකට හේතුව තමයි අල්ලපු ගෙදර කෙනා වෙනත් පක්ෂයකට වැඩ කරනවා නම් ඔහුට එරෙහිව තමයි විරුද්ධ පක්ෂී තව කෙනෙක් ගෙන්නන්නේ. ප්‍රතිපත්ති මතවත්, එහෙම නැත්නම් වෙනත් කරුණු කාරණා මතවත් රටට සුබදායී දේ, එහෙම නැත්නම් වැඩදායී දේ, යහපත් ප්‍රතිඵල ගෙන දෙන යහපත් ප්‍රතිපත්තියක් තියෙන අපේක්ෂකයාට එහෙම නැත්නම් කණ්ඩායමට ඔවුන් ඡන්දය ප්‍රකාශ කරන්නේ නැහැ. ඒ මේ ගම්දනම් වල තියෙනා වූ පුද්ගලික ඇරියස් මත. මෙන්න මේක අපේ රටේ ඡන්දදායකයන් හැටියට ඔබ මේ රට මේ තත්ත්වයට පත් කරන්නත් යම් කිසි ආකාරයකින් දායක වෙලා තියෙනවා. ඒ වගේම තමයි වහල් භාවය. ඔබ හරි කැමති ගොඩක් ඡන්දදායකයෝ වෙන් වහල් භාවයට. ඔහු කිසිම මොහොතකවදීවත් මේ වහල් භාවයෙන් මිදෙන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. පුද්ගල චරිත වටා, පාට වටා, පවුල් වටා තමයි තමන්ගේ ඡන්දය පාවිච්චි කළේ. ඔබ නිතරම කල්පනා කරලා බලන්න මේ වසර ගාන තුල ඔබ ඡන්දදායකෙක් හැටියට ඔබට මොනවද ලැබුණේ? හැබැයි ඔබ ඔවුන් මොන වරද කළත්, ඔවුන් මොන තැනක හිටියත්, ඔබ තමන්ගේ කණ්ඩායම මොන වැරද්ද කළත් ඒ වැරද්ද කිසිම දාක දැක්කේ නැහැ. ඒ වැරද්ද නිවැරදිතාවයේ වෙනුවෙන් කතා කළේ නැහැ. ඒ ප්‍රතිඵලය තමයි අද මේ රට මේ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ඡන්දදායකව හැටියට ඔබ විශාල වරදක් ඔබේ රටට කරලා තියෙනවා. ඒ නිසා මම හිතනවා ඡන්දේදී පාවිච්චි කරන්න ඕනි වැඩි වශයෙන්ම ඔළුව. ඡන්දදායකව හැටියට වැඩි වශයෙන්ම පාවිච්චි කරන්න ඕනි මනස. රටක් ගොඩනැගෙන්න නම් ප්‍රතිපත්ති සම්පාදනය කරන තැනට යවන්න ඕනි පිරිසක් ඉන්නවා. එවන් පිරිසක් යවන්නේ නැතිව ඔබ මලගෙදරට එන, කොටහලු මගුලට එන, පාරේ දැක්කම අතවනන, පොලිසියේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම කෝල් එකක් දීලා ඔබව බේරගන්න පුළුවන්. මෙන්න මේ මතවාදයේ මත ඔබ එවැනි පුද්ගලයෙක් නම් ඡන්දේ දෙන්නේ. අද මේ රට මේ තත්ත්වයට පත්වීම පිළිබඳව ඔබත් වගකී යුත්තේක් වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා දැන් අපි මේ වහල් භාවයෙන්, ඒ වගේම මේ පුද්ගල ඇරියස් එකෙන්, මේ අර මං කිව්වා වගේ පුරුෂ ලිංගයේ වාගේ කතරම් හංගගෙන හිටියත් ෆීල් වෙන එක නවත්තගෙන ඔබ මේ රට සැබෑ යහපත් පරිපාලකයන් අතට, එහෙම නැත්නම් යහපත් කණ්ඩායමකට රට බාර දෙන්න ඔබ උත්සාහ කරනවා නම් රට සුබදායි තැනකට ගෙනියන්න පුළුවන්. දැන් ඔබට අවස්ථාව ලැබිලා තියෙනවා මේ රට නිසි තැනට ගෙනියන්න. ඒ නිසා ඔබ මේ පුද්ගලික ඇරියස් අමතක කරන්න.
වහල් භාවය අමතක කරන්න. රටට යහපත් ප්‍රතිපත්තියක් ගෙන එන රට ගොඩනගන්න පුළුවන් කණ්ඩායමකට ඡන්දය දිය යුතු තැනට, ඔබේ මනාපය දිය යුතු තැනට, ඔබේ වටිනා කතිරේ පාවිච්චි කරන්න ඔබට අවස්ථාව සැලසිලා තියෙනවා. එහෙම නොකොළොත් ඔබ අර කාලේ හිටියා වගේම නැවතත් ඔබ මේ වලේමයි, මේ මෝඩකමමයි ඔබ තවදුරටත් කරන්නේ. ඒ නිසා දැන් ඔබට අවස්ථාව එළඹිලා තියෙනවා. මනසින් හොඳට හිතලා බලන්න, හොඳට කල්පනා කරන්න ඔබ මෙවර ඡන්දේ පාවිච්චි කළ යුත්තේ කාටද කියලා. මෙතුවක්කල් දැන් ඔබට පේනවනේ මේ ඡන්දය තුලදී කතරම් පිරිසක් එහෙට මෙහෙට එහෙට මෙහෙට පණිනවද? ඔවුන් පණින්නේ ඔවුන් ඔබ වෙනුවෙන්ද? ඔබට මොනවද මේ ඔවුන් ඡන්දේ දීලා ඔබ පාර්ලිමේන්තුවට යැව්වේ ඔබ වෙනත් පක්ෂයකින්? අද වෙනකොට ඔවුන් ඉන්නේ කොතනද? ඔවුන් ඔබ වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? හැබැයි තාමත් ඔබ ඔවුන් පසුපස යනවා. ඉතින් ඒ නිසා දැන් ඔබට අවස්ථාව තියෙනවා නිවැරදි ලෙස මනස පාවිච්චි කරලා රටට යහපත් දෙයක් කරන්න පුළුවන් කෙනෙකුට ඡන්දය පාවිච්චි කරන්න. හෙතෙන්දි රට ඉල්ලන වෙනස ඔබට මේ මොහොතේ දායකත්වය දෙන්න ඡන්දදායකෙක් හැටියට ඔබට වගකීමක් තියෙනවා. එහෙම නොකළොත් ඔබ අවුරුදු පහක් තවදුරටත් ඔබ අර ගිලිච්චි නැවේම ඒ පතුලටම යනවා මිසක් ඔබට ගොඩේමක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඡන්දේ වටිනවා. ඒ නිසා ඔබ ඔළුව පාවිච්චි කළොත් මෙවර ඔබට ඔබේ ඡන්දයට වටිනාකමක් දෙන්න පුළුවන්කම තියෙනවා. මේ ඔබේ අවසන් අවස්ථාව, මේ මහඟු අවස්ථාව මම හිතනවා ඔබ පැහැර නොහරි කියලා.